වර්ණයේ ඒෆෝකොල භාවිතා කරලා ඇඟිලි තොඩු වලින් කරන විශ්මිත පේපර් කුවිලින් කලාව ගැනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අයිබෝන් කියලා පිළිගන්නවා siblings creations youtube channel එකට ගොඩ බැදෙනු ඔබ සියලුම දෙනාව. ඉතින් අද වීඩියෝ එකෙන් මම කරපු පේපර් කුවිලින් නිර්මාණ ටික ඔයාලට පෙන්වන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලා මේ දකින නිර්මාණයත් මම සිදු කරපු පේපර් කුවිලින් නිර්මාණයක්. මොනවාද මේ පේපර් කුවිලින් කියලා කියන්නේ? पेपर कोयलीन के लिए खड़दासी तीरुवा क्रोल करला विविध हैडवलट नमागेन सकस करगाने निर्माणया मी पेपर कोयलीन निर्माण सिदुकिरीम संदापट अवश्यवेनी वर्ण एफो खड़दासी इतिंग ओणम बुक्शॉप एककी ओयाट मी वर्ण एफो खड़दासी लबा गन्न पुलुवा इतिम वर्ण एफो पेपर श्रेडे भावितरला तीर कपागन तम अभी कोईल कर पटांगाने अत्र श्रेडे नैत्ट पुलवा अडिरोला सह पेंसल भावितरला समान प्रमाण तीर एंदगेन कतुरा भावितरले तीर कपागना वयाटमे निर्माण सद भावितर पुलवा මමත් මුල්ම කාලේ ශ්‍රෙඩර් එකක් තිබුණ නැති නිසා අතින් තීරු කපාගත්තේ ඇඳගෙන නමුත් නිර්මාණය සංකීර්ණ වෙන්න වෙන්න අපිට ශ්‍රෙඩර් එකක් අවශ්‍ය වෙනවා මේ පේපර් කුවිලින් සිදු කර ගැනීමට. පේපර් කුවිල් කරන විවිධ ටෙක්නික්ස් සහ විවිධ හැඩ තියෙනවා. ඉතින් ඉදිරියේදී මම ටියුටෝරියල්ස් අරගෙන එන බලාපොරොත්තු වෙනවා කොහොමද මේ හැඩ හදාගන්නේ ඒ වගේම මල්ලේම සකසාගන්නේ කොහොමද කියලා. पेपर कोयलीन सिदुकर विविध टूल इतनी मगे किसीम निर्माण मन टूल भावितर एवेन वे मम टूथपिक्स सह सेफ्टी पिन्स वगे गेदरापीट एदिनेद वटपिटावे होयागण तीन देवलतम भावितर मगे निर्माण सदा इतन बलमु मगे पेपर कोयलीन निर्माण मनादिकेला मगे पलवेनी पेपर कोयलीन सुबपेतुम पते वाला टे पेनो हरिम पोड़ी हरिम सरल एकाक नमक लोको सांकीर्ण देवल करन मा मोलारंबे गत्ते मेके इटाम तेरो देमे पेन सुबपेतुम पत एवात ममा निर्माणे करपु देवल मेक 3D फ्लावर्स आकारे टे तमा निर्माणे करला तेने මේ 3D මල් නිර්මාණය කරන ආකාරය මම ඉදිරියේදී ටියුටෝරියල් එකකින් කියලා දෙන්නම්. මේ තියෙන්නේ මම උපන් දිනයක් සඳහා නිර්මාණය කරපු එක්ස්ප්ලෝෂන් බොක්ස් එකක්. ඒක ඇතුලේ කේක් එකක් ආකාරයට නිර්මාණය කරා. මේ තියෙන්නේ පිටපැත්තේ තියෙන පෙනුම. मीती एन्नी एक्सप्लोशन बॉक्स के अतुलत स्वभाव මේ තියෙන වැලන්ටයින් එක සඳහා නිර්මාණය කරපු සුබපැතුම් පතක්. මේ තියෙන වීඩියෝ එක පටන් ගද්දී ඔයාලා දැක්ක නිර්මාණය. මේක වෝල් හැංගර් එකක් ආකාරයට තමයි මම නිර්මාණය කරේ. පේපර් කුයිලින් ටූල් එකක් භාවිතා නොකර ඇඟිලි තුඩු වලින් පමණක් මේ වගේ නිර්මාණයක් කරනවා කියන්නේ ටිකක් අභියෝගයක්. නමුත් මේක කරන්න අපහසු නැහැ. මම ඉදිරියේදී ටියුටෝරියල් වලින් මේ ගැන කියලා දෙන්න බලාපොරොත්තු ඉන්නවා. දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඇත්තටම භාවනාවක් වගේ ඉතාමත් සංයමයෙන් කළ යුතු දෙයක් තමයි මේ පේපර් කුවිලින් කලාව කියන්නේ. ඉතින් කඩිමුඩියේ කරන්න අමාරුයි. වෙලාවාරගෙන නිදාසී කරන්න පුළුවන් කලාවක්. ඒ වගේම ඔබ දක්ෂයෙක් නම් ඔබට ස්වයං රැකියාවක් වුණත් පටන් ගන්න පුළුවන් මේ කලාවේ හරියට ඉගෙන ගත්තත්. වර්තමානයේ ගොඩක් සුබපැතුම්පත් නිර්මාණය කිරීමේදීත් පේපර් කුවිලින් කලාව ගොඩක් ඉස්සරහින් ඉන්නවා.
ඔබ මේ දකින ෆෘට් බාස්කට් එකත් 2015 මං හදපු පේපර් කුයිලි නිර්මාණයක්. මේ තියෙන ගොඩක් පළතුරු 3D ආකාරයට තමයි මං නිර්මාණය කරේ. ඔබට පේනවා ගොඩක් තාත්වික ආකාරයට නිර්මාණය කරන්න මට හැකි වුණා. මේ තියෙන පැෂන් ෆෘට්, චෙරි, මැංගෝස්, මිදි, ස්ට්‍රෝබෙරි වගේ පළතුරු මං 3D ආකාරයට තමයි නිර්මාණය කරේ. ඔබටත් පුළුවන් මේ වගේ පළතුරු වට්ටියක් ඔබගේ ඩයිනින් ඒරියා එකේ බිත්තිය සවි කරන්න නිර්මාණය කරන්න. මගේ පළවෙනි බිත්ති සැරසිල්ල තමයි ඔබ මේ දකින්නේ. ඉතින් මේ ගැහණු ළමයාගේ තොප්පිය කොටස සහ තොප්පියේ තියෙන මල් 3D ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සාය කොටස මල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ දකින මල් බාස්කට් එකත් මම ගොඩක් ආසාවෙන් හදපු බිත්ති සැරසිල්ලක්. මට ඉක්මනින්ම මේකේ වැඩ ඉවර කරගන්න ඕන නිසා ගෙදර අයගේ උදව්ව අරගෙන තමයි මම මේ මල් නිර්මාණය කරේ. වර්ණ දෙකක තීරු ගොතාගෙන තමයි මම මේ බාස්කට් එකේ යට කොටස නිර්මාණය කරේ. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මම කරපු පේපර් කුයිලින් නිර්මාණ කිහිපයක එකතුවක්. ඉතින් ඉදිරියේදී අපේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට tutorials වලින් මම මේ කරන විදිය කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අද වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම අපිව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.